අයිබෝවන් ඔබ සෑම සාදරයෙන් පිළිගන්නවා වගාමිතුරු YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වැනිලා වගාව නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියලා. මේ ගැන කතා කරන්න කලින් වැනිලා වැලක්ස් නිවැරදිව සිටුවා ගන්න ආකාරය පිළිබඳ වීඩියෝ එක බලලා ඉන්න. පළමුවෙන්ම අපි කතා කරමු වැනිලා වැල් පුහුණු කිරීම පිළිබඳව. අපි වැනිලා වැලක් සිටුවීමෙන් පසු එම වැනිලා වැලේ 100 අංකුර වලින් අලුත් රිකිලි හට ගන්නවා. එම රිකිලි මීටර 2ක් පමණ ඉහළට වැඩිවීමට ඉඩ හරින්න. ඊට පස්සේ ආධාරක සාකයේ අත්තක පටලවා මේ ආකාරයට පහළට එල්ලා වැටීමට සලස්වන්න. මේ වැල්ව පොළොව තෙක් වර්ධනය වුණාට පස්සේ පොළොව සමග ස්පර්ශ වී අඩි 2 3ක් වර්ධනය වීමට ඉඩ අරින්න. ඊට පස්සේ අග්‍රස්තයේ සිට අඩි 1.5ක් පමණ පහලින් පත්‍ර 3 4ක් ඉවත් කර අග්‍රස්ත කොටස ඉහළට සිටින පරිදි පුඩුවක් ආකාරයට පත්‍ර ඉවත් කළ කොටස පසට යට කරන්න. ඊට පස්සේ එම ස්ථානයටද දිරා යන කාබනික ද්‍රව්‍ය අඩංගු වසුණක් යොදන්න. මේ ආකාරයට පුඩු කීපයක් ආධාරකයේ වටේට යොදා වැල් හැඩගස්වා ගන්න. එමගින් ශක්තිමත් මූල පද්ධතියක් වර්ධනය වෙනවා. එමගින් සාක පෝෂක හා ජලය අවශ්‍ය පමණ අවශෝෂණය කර ගැනීම නිසා සාකයේ වේගවත් වර්ධනයක් සිදු වෙනවා. ඔයාලට මේ දකින්නට ලැබෙන්නේ ඒ ආකාරයට පුඩු ගසාගත් වැනිලා වැල් කීපයක්. මේ විදිහට පුහුණු කරගත් වැනිලා වැල් වලින් අපි බලාපොරොත්තු වන වැදගත්ම දේ තමයි මල් හට ගැනීම. වැනිලා වැලක වැඩි මල් ප්‍රමාණයක් ලබා ගැනීමට නම් එම වැල් උත්තේජනය කිරීම නැතිනම් පීඩනයට ලක් කිරීම කළ යුතුයි. එහෙමනම් අපි බලමු වැනිලා වැලක් පීඩනයට ලක් කරන්නේ කොහොමද කියලා. වැල් කැබලි සිටුවා හොඳ පාලනයක් යටතේ රැක බලාගත් වැනිලා වගාවකින් වැල් සිටුවා වසර 3ක් පමණ ගියාට පස්සේ මල් හට ගැනීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මල් හට ගැනීම සඳහා වැනිලා වැල් උත්තේජනය කිරීමට පරිණත වගාවල ඇති මීටර 2කට වඩා ඉහළට වර්ධනය වන වැල් පහළට එල්ලා වැටීමට සැලැස්වීම කළ යුතුයි. එම මේරු වැල් වල අග කෙළවරේ සිට පුරුක් 6ක් පමණ කපා ඉවත් කරන්න. මේ ජනවාරි මාසයේදී කළ යුතුයි. ඒ වගේම දෙසැම්බර් මාසයේදී ආධාරක සාක කප්පාදු කර 80%ක් පමණ හිරු එළිය වැටීමට සලස්වන්න. මේ කාලයේදී වැනිලා වැල් වලට ජලය සැපීමත් නතර කළ යුතුයි. දැන් මේ වැලට ලැබෙන පෝෂණය සම්පූර්ණයෙන් නතර වෙලා තියෙන්නේ. හිරු එළියුනත් පීඩා විඳිනවා. දැන් වැලේ පත්‍ර කහ පහයකට හැරි වැල හං වී යනවා. එතකොට මේ වැල කල්පනා කරනවා මම මැරෙන්න යන්නේ. ඉක්මනින් වර්ගය බෝ කළ යුතුයි කියලා. ඒ නිසා වැනිලා වැල වැඩි මල් ප්‍රමාණයක් හැදීමට උත්සාහ කරනවා. මේ තමයි විද්‍යාත්මක හේතුව. නමුත් මේ වැල මැරෙන්නේ නැහැ. පුස්පී අංකුර හැදී මාර්තු අප්‍රේල් වන විට වර්ෂාව ආරම්භ වෙනවා. නැවත මේ වැල පුෂ්ටිමත් වෙන්න පටන් ගන්නවා. අප්‍රේල් හා මැයි මාසයේදී මල් පිපීම සිදු වෙනවා. මේ මාසවලදී උදෑසන මල් පරාගණය කරන්න ඕන. ඔබ අස්වනු නෙලන වගාවක් තියෙන කෙනෙක් නම් අස්වනු නෙලූ රිකිලවල නැවත පුෂ්ප මංජරී හට ගැනීම සිදුවන්නේ නැහැ. එම වැල් කපා ඉවත් කරන්න. එතකොට අලුත් රිකිලි හට ගැනීම සිදු වෙනවා. ඊළඟට අපි බලමු වැනිලා වගාවේ සෙවන පාලනය කිරීම කරන්නේ කොහොමද කියලා. ආධාරක වශයෙන් සිටවන ගස්වල වැඩිපුර ඇති අතු රිකිලි වරින් වර සමානුකූලව කප්පාදු කර ඉවත් කරන්න. වැනිලා වගාවට ලැබෙන සෙවන ප්‍රමාණය 60%ක පමණ මට්ටමක පවත්වා ගත යුතුයි. එමගින් වැනිලා වැල්වල මනා වර්ධනයක් ඇති වෙනවා. දැන් අපි බලමු වැනිලා වගාවට අවශ්‍ය කාබනික පොහොර මොනවද කියලා. යල සහ මහකන්නේ වර්ෂාව ආරම්භය සමග හොඳින් දිරු කොම්පෝස්ට් වැනි කාබනික පොහොර වැනිලා වැල් පාම් වලට යෙදිය යුතුයි. එමගින් වැනිලා වැල්වල මනා වර්ධනයක් සහ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් වැනිලා මලක් නිවැරදිව පරාගණය කරන්නේ කොහොමද කියලා බලමු. මෙවැනි වීඩියෝ ඔබට ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය නම් අපව subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා ඔබට සුබ දවසක්.